පසු ප්‍රසව විෂාදය සම්බන්ධයෙන් තමයි මේ ඒ සම්බන්ධයෙන් කියන්නේ රිලේට ඒකත් සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන්නේ. මගේ පුතාට දැන් වයස අවුරුද්දයි මාස 4ක් වෙනවා. මගේ පුතා ලැබුණට පස්සේ මම ප්‍රසව විෂාදය පසු ප්‍රසව විෂාදය මට තිබුණා. මම ප්‍රතිකාර ගත්තත් දිගටම ගන්න උනේ නැහැ. පුතාට දෙවැනි මාසෙ වෙද්දී කොලික් තත්වයක් ඇවිල්ලා තිබුණ නිසා නිතර කෑ ගහලා ඇඬුවා. මට ඒක දරා ගන්න බැරි වුණේ සද්දේ. බබාව එපා වුණා. යාට හිරිහැර කරන්න හිතෙන තරමටම මගේ මානසික තත්වය හැදුනා. සමහර වෙලාවට මේ දරුවව රුස්සන්නෙම නැතුව ගියා. මේ වෙද්දිත් මම තනියම දරුවා බලාගන්නේ. දරුවා නිසා මට රැකියාවෙනුත් අයින් වෙන්නට සිද්ධ වුණා. අධික වෙහෙසත් එක්ක මට ගොඩක් තරහ යනවා. එතකොට දරුවට කෑ ගහනවා. මම ගහලක් තියනවා දරුවට. මම දන්නවා මේ මම කරන්නේ වැරද්දක් කියලා. මම පුංචි කාලේ ගොඩක් ගුටි කෑව කෙනෙක්. බැනුනොත් අහලා තියෙනවා. මට ආදරේ ලැබුණා. නමුත් මට අදටත් මතක තියෙන්නේ මම ගුටි කාපුවා සහ බැනුම් අහපු දේවල්. ඒ නිසා මට බය තියෙනවා මගේ දරුවටත් එහෙම වෙයි කියලා කියලා ඒ අම්මා ප්‍රශ්න කරලා තියෙනවා මට උත්තරයක් දෙන්න කියලා. මම දන්නේ ආයේ අම්මම උත්තරෙත් දීලා තියෙනවා ප්‍රශ්නෙත් අහලා. උත්තරෙත් ඒ ප්‍රශ්න ඇතුළෙම තියෙන. අතරම ඇය ඒක අපිත් එක්ක බෙදා හදාගත්ත එක හරිම හොඳයි. ඇය කියලා තිනවා යා ගුටි කාපු කෙනෙක්. ඒතර කොච්චර ආදරේ ලැබුණත් එයාට මතක තියලා තියෙන්නේ ගුටි කාපු එක කියලා. අතරම එතන තියෙන ලොකු දෙමව්පියන්ට පණීඩයක්. අපිටත් බොහෝ විට අපිට යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ යාළුවා ගොඩාක් හොඳ අපිට කරනවා. හැබැයි ඒ යාළුවා එක්ක නරකක් කරොත් එහෙම අපිට නරක නේද මතක හිටින්නේ. හොඳ මතක හිටින්නේ නැහැ. ඒ අපේ හිතේ ස්වභාවය. අපි ඒකත් කතා කරමු හසින ඉස්සරහට. ඒ අපේ ස්වභාවය. ඒතකොට දැන් මේ අම්මගේ කතාවේදී ඒතකොට ඒ අම්මා දන්නවා එයා ගුටි කාපු නිසා එයාට ඒව මතක තියෙන නිසා ඒ පීඩාකාරී තත්ත්වය යම් කිසි විදියකින් දරුවගේ පිටිනුත් යනවා කියලා. ඒතකොට ඇය මහනවා දරුවටත් එහෙම වෙයිද කියලා. ඔව් දරුවටත් එහෙම වෙනවා එයා වැඩිහිටියෙක් වුණාට පස්සේ. ඒතකොට මෙහෙම දෙයක් තියෙනවා. අපි කාටවත් හොඳම ළමා කාලේ හම්බෙන්නේ නැහැ. අපිට යම් යම් පීඩාවන් තියෙනවා. එතකොට ඒ පීඩාව අපි මම කියන හැමසේ අපි මනුස්සයෙක් කියලා අපි මනුස්ස මොලේ ගැනනේ කතා කරන්නේ. එතන මනුස්සයට විතරක් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ අපි විඳපු දුක අපි ළඟින් නවත්තලා සංස්කරණය කරපු තමන් කෙනෙක් තමන්ගේ චරිතයක් එළියට දෙන්න. අපි උදාහරණයක් කියමු. අපි දුමු සතෙකුට ගහලා හැදුවොත් ඒ සතා හරීම නපුරුයි සැරයි. දර එලෝ එලෝ මිනිසුන්ව කන්න හපයි බල්ලෙක් කියලා කියමු. හපාකයි එහෙම එකක් තියෙනවා. එයා බල්ලෙක් නෑට හිතන්න බෑනේ. ඒතකොට එයා දන්නේ එයාට හම්බෙච්ච පීඩාව නිසා එයාට ඒ පීඩාවේ වේගය ආතතිය එළියට යවන්න විතරයි. හැබැයි අපි පීඩාවට පත් වුණාට අපිට මනුස්ස මොළයක් තියෙනවනේ. අපිට හිතන්න පුළුවන් මට මෙහෙම පීඩාවක් ලැබුණා හින්දා මම අද මෙහෙම වෙලා තියෙනවා. මේ පීඩාව මම ඉස්සරහට අරගෙන ගියොත් මගේ දරුවටත් ඒකම වෙන බව. ඒක මටම මතකයි. මගේ කුඩා කාලේ චුට්ටක් කලහකාරී. ඒ කියන්නේ අපි චුට්ට අම්මට කේන්ති යනවා. අපිට චුට්ට බැනුම් අහන්නලා තියෙනවා. චුට්ට නෙමෙයි සෑහෙන බැනුම් අහන්නලා තියෙනවා. මරිම ආදරේ මට. හරිම වගකීමක් තියෙන හරිම බුද්ධිමත් අම්ම කෙනෙක් මට ඉන්න හරිම ශක්තිමත් බුද්ධිමත් අම්ම කෙනෙක්. හැබැයි යට තරහ යනවා. ඒතකොට ඒ තරහ යද්දී මට අපේ තාත්තා කියලා තියෙනවා එයාගේ අම්මා හරියට තරහ ගත්ත කෙනෙක්. එයාට පවුලි සහෝදරම හිතන්නේ හතරක් ඉත මාමල හතර දෙනෙක් ඉන්නවා මට. ඒතරො වැඩිමල් ගෑනු දරුව අම්මා. අම්මා සෑහෙන බැනුම් අහලා තිනවා හැමෝම වෙනුවෙන් ආච්චිගේ. ඒතර ඒ තරහ අම්මා මගේ පිටින් ඇරියා. ඒතර මම ලොකු වෙනකොට මං හිතපු කාරණේ තමයි ඒ තරහයි කලහකාරී කමත් එක්ක හැදෙන මම මේක මගේ ළඟින් නවත්තන්න ඉපැයි. මමත් මගේ දුවට මේක පාස් කරොත්. ඒ කියන්නේ අර පිරිමි දරුවන්ට හොඳට සැලකෙනවා. ගැහණු දරුවන්ට තමයි ඒ වැරද්ද ටිකක් අධික ලෙස වේදනාකාරී ලෙස බැනුම් අහන්න වෙනවා. මං එකම දෙයයි කරේ මගේ ළඟින් ඒක නැවැත්තුවා. මට තාත්තා ලියලා තිබුණා. තාත්තා නැති වෙලා මගේ තාත්තා ලියලා තිබුණා. මං ඔයාට ගරු කරනවා. ඒ අර පරම්පරාවෙන් පරම්පරාවට වගේ ආච්චිගෙන් අම්මට දාපු එක ආපු ඒ කේන්තිය ඔයාගේ ළඟින් නැති කරපු එකට මම ඔයාට ගරු කරනවා කියලා. ඒ කියන්නේ ඒක නේද අපිට මනුස්ස හැටියට කරන්න පුළුවන් දේ. මට වේදනාවක් ඇති වුණා නම් මං අපහසුයි ලක් වෙන අකමැති නම් මගේ දරුවට ඒක කරාම දරුවටත් වේදනාවක් කියලා කියන එක දැනගන්න පුළුවන් තරම් මනුස්ස මොලයක් අපිට තියෙනවා. අන්න ඒක ක්‍රියාවට නංවන්න කියලායි මං ඇයට යෝජනා කරන්නේ. විෂාද තත්ත්වයක් තියෙනවා නම් ඔබ ඒකට හරියට ප්‍රතිකාර ගන්න. ඒ ප්‍රතිකාරයේ විසින් ඔබට ඔබේ දරුවාත් එක්ක හොඳ සම්බන්ධයක් යළි ගොඩනගා ගන්න අවස්ථාවක් උදා කර දෙයි.